සියේ යන්නට එන්න බෑ. ඒකට මට යන්න දෙන්න බැරි. මං හැමදාම යන ගෙවල් වලට. ගෙවල් නෙමෙයි මාලිගාව. කාගේ මාලිගාවද අපි? අද මලේසියා ලද වෙලා ඉන්නේ. යන්න දෙන්න බෑ. ඒවද එවිරාද වට පොඩි ස්ටේට්මන්ට් එකක් දාලා මට යන්න දෙන්න බබා. හොඳයි යන්න දෙන්නම්. හැබැයි තාක්කුව වෙන්න යන්න ඕනේ. තාක්කු බයි බයි. සබත්තුන්ට සබත්තුන්ට මොකද අනේ මේ කිමද මේ ලහි 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 නේ මොකද මේ කොස්කොරද උපිය දාන තාලි යොකුත් ඇදන සෝක් දැන්දි පහත් මොනවද තනික් කියන්නේ වෙල්ලෙල්ලා තියෙන්නේ අපේ අප්පෝ වක්කුදාද යකෝ එක වාත් මොකද හංගද මොකද හංග මාගේ අසිපත වම් අංගන්නේ ඔකදී පොල් පිටි කෑල්ලකින් හදලාදී අදි ඔකදානේ ඕම රජවුණා මේ රජවුණා මොකද ඔකද දැන් කරන්නේ නෑ මොකක්hari නාටුවක් කරන්න මොකක්hari නැද්ද නෑ අනේ මේ අර පොඩි එව්ව පොඩි සෙල්ලමක් කරනවා නේ ඒකට ඇඳුම් තරගෙද ඔයා රජ නැහැ නැහැ ඒගොල්ලන්ගේ මේ සෙල්ලමක් මම රජ මට ඉතින් මේ සීරම අඳලා මෙතලට වෙලා අයින්ද කිව්වා. හරි චෝක් වැදී එදකො දැන් ඔයාට උනාද කරන්න දීන්නේ සෙල්ලමි එම ඉතින් මුකුත් කියලා විශේෂ වැඩක් නෑ. ඉතින් නමත ඉන්ද කියලා කිව්වා රජනි. ඒගොල්ල සෙල්ලම් කරනවා. ඉතින් මං නමත රජ මං ඉන්නවා මෙහෙම ඉන්ද කියේ. ඉතින් ඔය ඉන්නේ එන්ද වේලාවක් ඉතින් ඉන්නවා. ඉතින් දැන් කට්ටිය ඕන කොහොඳ දන්නේ ඔඩි කට්ටිය මං දන්නේ. ඉතින් මම රජනි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සෙල්ලම් කොතනද ඇති? ඔව ගලවලා ආන්නයි. දැන් ඔය රැත්තුන දැන් සෙල්ලම ඉවරත් ඇති. ආවෝ බැබේ දැන් නේ සෙල්ලම පටන් ගත්තේ. දැන් පටන් ගත්ත විතරයි තාම මේ ඔයාට තෝන්න මොඩි අදක් කරත් බලුවා මම පොඩි උන්ගෙන් අහර සෙට් කරන්න. මොකද්ද පුරෝහිතක ඒකන්සියක් තියෙන. ඔයාලත් පුළුවන් අග්‍ර පුරෝහිත හැදියට ඇත්කන්න. මොකද කියන්නේ මගේ මොයි අයිදි ඊට ඇදියෝදා වගේ ඉගා කරවා මොයි ඔයාගේ අග්‍ර පුරෝහිත වෙන්න බව නරක ඇදිවාදින්. ඔයා මේ ඉතුවදාන ඒකාලේ රජවදවා ගොන් වැද කරනවා කියලා අපි ඒක තම වාත් කියන්න හැකි. ඔයාගේ පුරෝහිත වෙනවට වැඩිය ගොන් වැදක් තියෙනවද? ඒ කාලේ රජවරු ගොන් වැද කරේ නෑනියා. මොකද මොකද නැද්ද? අද කාලේ රජවරු ඒ මොකද නැහැ. ඔයා දන්නවද? ඔයාගේ අද කාලේ රජවරු ඉන්නවා. මොකද නැද්ද? කොහෙද? ඔය ඕන තරම් ඉන්නේ රජවරු. අද ඉකයි ඕන තරම් නැන්නේ. ඔන්නම් හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක්? කොහෙද ඉන්නේ? කවුද හතර දෙනා? අර බූරු කුත්ත වෙයි. අනේ මේ නිකයි නෑ. අද බූරු කුත්ත එහෙම නෙවෙයි යන්නේ. දැන් ඇත්තනම් බලන්න අපි රතේ නැති වුණාද මෙයා? ඔය සමහර රජවද රජවද කොච්චර හොඳට ඉන්නවා නේවාලි බුදුනායි වල ඉන්න එංග අන්ති කුයින් බලන්ද කොච්චර ගරු ගාවීත තේ ජසද ඉන්නවා දානි. ඒ කාලේ රජවද වගේ කවුද ඒ රජවද? ඒක කියන්නේ දැන් බලන්ද අපේ රජවද කදලා තියෙන වැව් කර්මාන්තික විතර කඩම් බලන්න කෝද වැඩ අන්න වැඩ අදි වැඩ නැත්නම් අදි වැඩ ඒව තමයි වැඩ අත උනාදී අයින් දානේ නිය බොදුව නිකන් මුවිද වාගේ වැව් මුවිද වාගේ අමුද ගහගෙන වරේ ගහලා ඒගොල්ල තනියෙන් ආරලා කොදන්ද ඇදි වැව් නිකන් අයිසික මිනිස්සුන්ගේ වැඩ අරගෙන වැව් කරලා නම දාගෙන නිකන් ඔයත් නිකන් මොකද හන්නේ? ඉතින් ඒ සද්දන්ත වැව් වලට දැම්මට මොකද අනේ දැන් නිකන් පොඩි බෝක්කුවක් හැදුවත් නම දාගන්නේ. ඉතින් අරිට එක වේවලිය වියා. කොහෙද? එක නවන් නෙවෙයිනේ දාන්නේ. කොහෙද? එක නවන් නෙවෙයි දාන්නේ. අර ගලක් හදන්නේ ලස්සනට කෝටන් එක දාලා එදාට අරින්ද. ඔව්. ඔව් ඉතින් ඒක එක නවද දාන්නේ. දැන් මේවනේ ඒක වෙන වාක්‍යයක් තියෙනවා කියෝද නැද්ද? ආවල් තුමාගේ අදහසක් පරිදි. ආවල් තුමාගේ යෝජනාවක් අනුව ආවල් තුමාගේ අධීක්ෂණයෙන් ආවල් තුමා විසින් ආරම්භ කරන ලද මේ බෝක්කුව ආවල් තුමා විසින් වැඩ නියම කරන ලද අතර ආවල් තුමාගේ ආරාධනෙන් ආවල් තුමා විසින් විවෘත කරන ලදි. නම්ම දින 8ක් ඉතර බෝක්කුවත් අඩි 5ක් ඉතර වෙන්නේ. 8ක් අඩි 7ක්වත් නෑ.
ඔන්න හෝදිය බෝක්කවට ඔන්න යන රුපියල් වන්දහක් ඉත අර ගලතම යන ආර වන්දහක් තවයි. ඉතින් ඒ කාරී රජවරු ඒව කරා තනියෙන් බලුව ප්ලෑන් එක බලුව දිස්කාල තනියෙන් හැදුව වැඩේ දැම් නමුජෙත්තක් දාන්න බෑරි නැත්තම් ඕවද ඒ වුණාද මෙයා රදකාල් ඒගොල්ල තවන්ගේ නම යන්ද මොලේ කල්පනා කරලා නේමයා ඔය වැඩ කරන්නේ අදේ ඉස්සුන්ට මොලේ දීන තමන්ගේ ටිකක් නම යන්ද වැඩක් කරන්න දැන් ඒ කාලෙ රජවරු අර කවුද හොද ටිකක් අන්දලා රජෙක් ඔයා දන්නවද හීන්නේ අර සීන් එක අනේ රජ කෙනෙක් කොල්ලෝ ටිකක් ඒදා රජ්ජුරුවන් අන්දලා මේක මේ මෝදේන්ට පේන්නේ ඔය නුවනක්කාරීන්ට විතරයි පේන්නේ කියලා මොකද සීතාම්බර පදසලුව කියන නමකුත් දාලා අන්දලා රජ්ජුරුව නිර්වස්ත්‍රයෙන් පාරේ යවලා අර පොඩි කොල්ලෙක් යන්දන් අනේ රජ්ජුරුව මෙන්න මේක වහගන්න කියලා එදි කියලා දුන්නේ ඇන්නේ සේප්පුනේ අන්තිමට ඔය ගානද නේ ඕනේ හෙකුට අන්දන්ත පුළුවන් ඔය රජ්‍ය දුවන් ඔයාල කියන්නේ ඔය ඉතින් දැනුත් ඒවයි වේ මොයාල වතේ ඉන්නවුන් අන්දන්නේ දැනුත් වතේ ඉන්නවුන් අන්දලාටි මොලේ තියෙන උන්ද වේනවා ඉතින් නිවිවස්තරේ ඉන්නේ කියලා ඒකයි ඒව තව මේ ඒක නේ මං අහන්දීටි මොකද මේ මං මේ කරගන්නේ මොකද මේ කවදාවත් නැතුව මේ වස්ස විදුලි වෙනද අර ග්‍රීන් එක ඔක්කොම ඉවරයි මේ වස්ස ඔය වස්ස නෙවෙයි එහෙනම් මගේ අස්මය එක්සැම්පල් එකට ගන්න බලන්න දැන් වාර සීගිරිය අන්න අන්න කොහොමද වැද්ද කොහොමද අපේ වැද්ද කොල්ලන්ගේ වැද්ද ඕදි වැද්ද නැත්තම් ඕන්න වැද්ද ඉතින් අනේ නිකන් ඉන්දෝමයා නිකන් බොදුවට බය ගිහලා තාත්තව මරලා අර මල්ලිත වයි හැංගෙන්න තැන නැතුව ගල උඩ තවලා හිටිය හැංගිලා ඒ මදිවට අපේ අර හීතල ගන්දේ කියලා කොරලා තියෙන අපසාද වතුර වලවල් අගල් කපලා පුදුර ඒ මදිවත අනේ අර ගල ඇතුලේ නිර්වස්ත්‍ර රූප ඇඳලා පොඩි එකෙකුට එක්කන් ඇඳ උළුවන් දව බලන් එවුනාද මෙයා අතවැන්නේ පුදුමේනේ ලෝකේවත් දන්නවද ඔව් අතේනේ පුදුම බලන්ද කියන තමයි මට දවසක් ගුණේ වැඩි මොකද උනේ මත් ගියානේ ඔය කට්ටිය එක්ක සීගිරි දඹුල හා සීගිරි ගල උඩට නැගලා ගියා ඔය නැග්ග උඩට ඒක කියන්නේවා මොකද ඉන්නේ නැග්ග නැත්තම් ලෝකත් බලන්නේ කන නැග්ග අර කරගෙන එකේ නැග්ග සරමක් කරලා නැග්ගි හරි අමාරු නෑ නැගිද්දි අස්සෝ උදේට ගිහින් බලනකොට මෙයා අයියෝ හරි වැදීනේ උනේ මොකද්ද උනේ පොඩි එකෙක් මට අඳගාලා සීයේ අර ආන්ටි බලන්ද කියලා පෙන්නුවනේ මෙයාව ඔයගොල්ලෝත් එක ගිය ට්‍රිප් එකක් ගිහින් අප්සරාව පෙන්නුවා ඔයගොල්ලෝත් එක ට්‍රිප් එක ගියෙක් කෙනෙක් කවුද අප්සරාගේ අප්සරා මෙයා සීගිරි අප්සරාව සීගිරි අප්සරාව පෙන්නුවා මට ලැජ්ජයි අනේ අර අප්සරා ඉන්නේ විදියට කොහොමද පොඩි එකෙක් එක්ක බලන්නේ ඕ ඔයාද හරි වැද්දයි නැත නිකම් පාරි වැහල යන්න කොයි තවම කොහොද කට උත්තල අප්සරාලා ඉන්නේ කියලා එව්වට ලැද්ද නැද්ද අයිතිං ඒයිතිං තව දැම් අනිත් එක මෙයා ඔව් ඒ කාලේ රජ කෙනෙක් වෙන්න බෑ ඔය ලේසි පුතෙත් තේරුණාද ඔය සෑන් ඒකට පරම්පරාව තියෙන්න ඕනේ ඒ වගේ ගොඩක් කොලිටිස් තියෙන්න ඕනේ එහෙම නැතුව නියම ටිස් කියලා එහෙම මේ රජ වෙන්නේ නැහැ මොන බොරුද මෙයා මොන බොරුද ඒක සුටිස් ගාන රජ වෙන්න උදුවා වතුර ටිකක් විතරනේ ඕනේ ඒ මද හොද ගන්න ඒක කියන්නේ අර තියෙන්නේ මද හොදාගත් කලට ගොවියා රජකමට සුදුසුයි කියලා තිබුණේ ඒ කාලේ නේ එහෙම තිබුණේ මද හොයද ගත්ත රජ වුණා අයියෝ මේ කාලේ ඔයාට කියන්නේ දැන් රජ වෙන්න නෙවෙයි රජ වෙන්න හිතන්ද අදුම තරමේ රුපියල් 75000ක් අත් ඕනේ එහෙමද අයියානේ අප බනින්දද ඒක ඡන්දෙට උයදම් කරන්න ඕනේ මද ගා ගන්න ඕනේ ඒක අද මද හොයද ගන්නද දැන් මද ගා ගන්නද ඒසි පුතේ රජ වෙන්න බෑ දැන් දැන් ඉතින් කින් කෙනෙක් වෙන්න හිතනවා කියන්නේ අම්මෝ ඒ වුණාද මෙයා ඒ කාරි කරපු වැඩ නේනේ දැන් මම දැන් කී ගිහිදී දැන් වායද ලෝවාම පාය තත්තු හතක් තිබ්බා කියනවා ඔව් කොහොමද වැඩ තිබ්බද දැන් ඉක්මනේ මෙයා තියෙන්නේ අකන් ගහද කන විතරයි දැන් තියෙන්නේ හතක් තිබ්බ දැන් ඒව තමයි ඒ කාලේ නේ දිනුනේ දිනුනේ තියෙනවා එහෙම දැක්කා වගේ කියනවා නතබුන් එලා නේ දැන් තියෙන්නේ නතබුන් නෙමෙයි මම වාද කියන්නේ නතබුන් ගැන කියවුින්ද කියන්නේ ඒ කාලේ රජවරු කරපු වැඩ
ඉගං බොදුව දේවයන නතපුන් තියෙන බේර වියාර මාලිගාවල ඉතරනේමිය නතපුන් තියෙන කෝ අයිසක මිනිහගේ ගෙවලක නතපුන් තියෙනවද බලන්න තියෙනවද කෝ ඒක මන් දන්නේ ඔයා දන්නේ තමයි මොකද ඒවා තියෙන ඒ ගාල හුණු ටිකක්වත් ගාගන්න දුන්නේ මේ අහිංසක මිනිහෙකුට උන් ඉදවල කතුම ඇති බලි උන් තොබෑ ඉද උන් අහිංසකවට උන් දුදුම වාල්ලුවාගේ වැඩ කරන්න ඉතරයි එහෙමයි රදවුරු වැදගත් අහිංසක දැන් හුණු ගාන්න පුළුවන් ඉතින් ගාගන්න සල්ලි නෑනේ ඒක නියදි දැන් අනිත් එක දැනුත් ඔය තියෙන්නේ නිකම් මාලිගාවල් හදලා දියාගල් වලින් වට කරලා රෑට බලුප්පේම දාලා ඔය තියෙන්නේ ඩෝක් එකට අර මිස්සුන්ටක ඉන්න තැන නැතුව මිස්සු බස් වලටල බුදිනවා ඒ ඔය ඔබ තමයි දියෝ දැන් පානපත්තු කරගන්න භූමි තෙල් ටික ගන්න නැහැ මිස්සුන්ට මේවා ලයිට් දාලා ඔක්කො කැරකි කැරකි තියෙනවත් දැන් ඔයා ඕම කියනවා හරිද දැන් වාද එලාද රජ්ජුද හරිද ඒ එලාද රජ්ජුව දාලිප උපටි ගන්ටාටය මොකදද නිකන් ඉන්න වෙලාවට ගහන්නද නිකන් ඉන්න වෙලාවට ගහන්නේ මොකක් හරි කේස් එකක් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් තිස්කාර ඕන කෙනෙක්ට කියලා ගහන්න ඕනේ ටග්ගා කේස් එකක් කියන්නේ ඒ කියන්නේ තමන්ට මොකක් හරි අසාධාරණයක් වුණොත් කියලා ගහන්න ඕන ඔයා කියන්නේ මිනිස්සු නෙමෙයි එළ දෙනෙක් ඇවිල්ලා දවසක් ගන්ධාරි ගහලා රජ්ජුරුව වැළුව මොකද කේස් එක කියලා ඔක්කොම ගාන සෙටල් කරලා වැඩි අයියෝ මේ කේළ දෙනෙක් ඔයා ඔය කියන්නේ ඒ කාරේ කේළ දෙනෙක් ගියේ දැන් බලන්ද වෙයි අලි බෙරහැරක් ගාව පහුගේ දවස්සේ ගන්ටාට ගහන්නද නෑ නෑ මොකද්ද ලියුමක් දෙන්න ඔයා ඒක රජ්ජුරුවන්ට බැන්නට ටිකිරි කුමද අයිද කටේ කිරි සුවද යන්නට පා බැරි වුණා මොනවා හරි ජහිරතාව බොන්ද අබ්බයි වෙන්න ඇති අනුමානයක් නෑ මොනවා කියද මම කියන්නේ ටිකිරි කුමද රාජසිංහ කියන්නේ රාජසිංහ රජ්ජුරුවනේ කිංගන කටේ කිරි සුවද යන්න ඉස්සෙල්ලා ෆයිට් එකට ආවා දන්නවද කොච්චර ෆයිට් කරාද කිව්ව මුල්ලේ තියා වෙලේ වතුර ලේට ඇරුණා ආ මෙයා සින්දුවක්ද කොහෙද ඇවිල්ලා කියලා ඉතිහාස පොත අලි කප්පෙතන කඩපාඩම් කරේ නයි ඔයා ඒක අපිට අහලා නැහැ ඔයා ඒක තියෙනවා දන්නව නපුරු වින කටුව පතුලේ ඇනි වර වුණා කියලා දන්න ඉතින් ඊට පස්සේ ඒක මලානේ යන්නේ මොකටද උම රජෝ වින කට්ටකට බෙහෙතක් ගද්ද බැරි රජෝද එහෙම කියන්නේ වුණ කට්ටට නෙමෙයි හරිද රජෝරු හිටියා බෙහෙත් කරපු රජෝරු හිටියා හරිද ඒ කාලේ ඒ 9 පව ගත්ත බෙහෙත් ඇවිල්ලා නාට්‍ය කරන මිනිස්සේ මොන නාට්‍යද ඒ 9 ඒ 9 කියන්නේ 9 කියන්නේ 9 නෙමෙයි යන්නේ මොනවා කියනවද දන්නේ ඒ 9 ගෑ මංගේ 9 පුස් නයි කොබ්රා ආදී කොබ්රා කොබ්රාස්ලට බෙහෙත් කරා ඒ කාලේ ආ මං දන්නේ ඔය කොබ්රාට බෙහෙත් කරපු කිං අයියෝ මං දන්නේ නැද්ද යා දැන් ඉන්නවද ඒ කිංග්ස්ලා නැති කොමයි හොඳ ඇයි නැති කොමයි හොඳ කිංග්ස්ලා ඒ කාලේ උන් කිංග්ස්ලා ඒ මොකද කියන්නේ අනේ මම මේ ළඟදි තමයි ඒක දැනගත්තේ ඔය අදියෝන්නේ අන්තිම රාජ්‍ය දුව සීවික්කම රාජසිංහ පුදුම බඩජාවි මිනිස්සෙක් වුණේ නේ. ඇයි? අන්නේ වෑන්දන් 32ක් එක්කලු කන්නේ. කී හැද්දෝ ලැද්ද නැතුව බඩද්ද ඒ තියෙන්නේ. රාජ්‍ය ආවි අන්න මොයි? ඔයාගේ වස්ස නෙවෙයි ඔයාගේ අස්පිය. අන්න පොණ්ඩේකට ගොම දානවා. අබ්බජ්ජේ කෝපපතික මොකද කරන්නේ අයියෝ නාටම් මොනවද කරන්නේ එන්නේ කරන්නේ දැන්නේ කරන්නේ දැන්නේ මේක දිය වෙලා දිය වෙලා අයයි අපෝ පුතා මාවද ඉවර කරනවා හප්පේ ඉවරයි මේ දැන්වත් ඔය කොස්කොල රොප්පිය ගල්ලා ඉසිකොල්ලා එතනින් පියන් ටිකයි ඔය වාරකවගේ වඩින්න විදිවත්තේ අපෝ මොකක් කරන්න බැයිද දැන් මොන්නේද ඉතින් අත්තු නේද පෙරන්නේ වතුර දැන් අනේ මොනව හරි කියලා ඒක කරන්න හන්දකෝනේ ඔයා රජෙන්ද මං ගොම්පස්සල්ලන්ද මට ඔයා මම යන යන්න වාත ඕන එකක් කරගන්න හනි අමසා අනිකා ඔය සුදිතුයි ගාමින්දයි පහුගිය දවස්වල එක එක්කිනාගෙන් ඉතිහාසය ගැන අහවා හිටියනේ ඒවා තමා ඔය තමන්ගේ වාගේ කිව්වේ සෙටුත් පහුගිය දවස්වල රොබර්ට් නොක්ස්ගේ පොතක් කියෙව්වා හොඳ වෙලාවට හම්බ වෙලා නෑ